ඓවන් සුබ මධ්‍යහනක් ඔබ අද දරන සමගින් මම ලහිරු ජයවර්ධන ප්‍රථමයෙන් අවධානය පුවත් ශීර්ෂ පාඩම වෙතට කොළඹ පෞද්ගලික බැංකුවකින් රුපියල් ලක්ෂ 55ක් කොල්ලකයි අතුරුගිරිය දසහැවිරිදි දරුවාගේ ඝාතන සැකකරු අද අධිකරණයට ජනපති අද 2015 තිරසාර සංවර්ධන සමුළුව අමතයි Google අද 17 වන විය සපුරයි जनाधिपति मैत्रीपाल सिरिसेन महता विसिन नियमित मैं एक्सत जाति महालेखा बैंकी मून महता हा जनाधिपति मैत्रीपाल सिरिसेन महता ये एक्सत जाति मूल स्थानी රටවල් 150කට අධික සංඛ්‍යාවකට අයත් රාජනායකින් සහ නියෝජිතින් සහභාගී වන එක්සත් ජාතීන්ගේ 70 වෙනි මහා මණ්ඩල සැසිවාරයේ සමාරම්භය සනිටුහන් කරමින් 2015 තිරසාර සංවර්ධන සමුළුවේ ආරම්භක දේශනය පවත්වනු ලැබුවේ ශුද්ධෝත්තම පාප් වහන්සේ විසින්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද තිරසාර සංවර්ධන සමුළුවට සහභාගී වී සිටින අතර අද එම සමුළුව ඇමතීමට නියමිතව තිබෙනවා. මෙතරෙක් සජාතින්ගේ මහලේකම් බැන්කි මූන් මහතා හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් ඊයේ සජාතින්ගේ මූලස්ථානයේදී සිදු වුණා. මෙතර මොල්ටා ග්‍රාමාත්‍ය ආචාර්ය ජෝසෙෆ් මස්කට් මහතා හා පාකිස්තාන ග්‍රාමාත්‍ය නවාස් ශරීෆ් මහතාද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ද්විපාක්ෂික සාකච්ඡා පවත්වනු ලැබුවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ 70 වැනි මහා මණ්ඩල සැසිවාරයේ ඇමතීමට නියමිත වෙත්තේ මේ මාස 30 වනදායි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවේ පිටපතක් මෙවැනි විට මාධ්‍යට නිකුත් වී තිබෙනවා. ශ්‍රී ලංකාව ප්‍රතිසන්දාන හා වගවීම ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් සකස් කරන ලද විමර්ශන වාර්තාවෙන් ඉල්ලා සිටි පරිදි එහි ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගත යුතු බවයි එම යෝජනාවේ සඳහන් වන්නේ. එමෙන්ම 2015 ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකා රජය මානව හිමිකම් මහ කොමසාරිස්වරයා හා ඔහුගේ කාර්යාලය සමග පවත්වන ධනාත්මක සම්බන්ධතාවය පිළිබඳව අදාළ වාර්තාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රශංසා කර තිබෙනවා. අධිකරණ හා අධිකරණමය නොවන පියවර රැසක් ඇතුළත් කරමින් අතීතයේ පිළිබඳව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීම අදාළ යෝජනාවෙන් පිළිගෙන ඇති බව සඳහන්. එමෙන්ම සත්‍ය සෙවීම සාධාරණත්වයේ හා ප්‍රතිසන්දහන ඇති කිරීම සඳහාත් නැවත මෙවැනි සිදුවීම් බලක්වා ගැනීම සඳහා කොමිෂන් සභාවක් අතුරුදන් වූ පුද්ගලයන් සඳහා කාර්යාලයක් හානි පූර්ණය සඳහා වූ කාර්යාලයක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති යෝජනාව පිළිගන්න අතර ඒ සඳහා ජාත්‍යන්තර පාර්ශවකරුවන්ගේ සහය ලබා ගැනීමද ඇමරිකාව විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවෙන් ඇගීමට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකා රජය මෙම යෝජනාවේ ප්‍රගතිය ඇගීම අඛණ්ඩව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ සිදු කළ යුතු බවත් ඒ වාචික වාර්තාවක් 32 වන සැසිවාරයේද ලිඛිත සවිස්තර වාර්තාවක් 34 වන සැසිවාරයේද ඉදිරිපත් කළ යුතු බවයි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වී ඇති යෝජනාවේ සඳහන් වන්නේ. කොළඹ ගාලුමෝදර ක්‍රීඩාංගණයේ ඉදිරිපිට ඉදවන හෝටල් සංකීර්ණ භූමියේ තිබී ඉපරිණි කාලතුවක් වක්සාගෙන තිබෙනවා. එම භූමියේ ඉදිකිරීම කටයුතු සිදු කරන පිරිසක් විසින් මෙය සොයාගත් බව ඉදිකිරීම සමාගමේ ව්‍යාපෘති නිලධාරීවරයා පැවසුවා. මෙම කාලතුවක්ව අඩි 25කට වැඩි දිගකින් යුතුවන බව මේ වන විට තහවුරු කරගෙන තිබෙනවා. මෙම කාලතුවක්ව කුමන කාල සීමාවකට අයත්ද යන්න මෙතෙක් තහවුරු වෙ නැහැ. මේ පිළිබඳ ඉදිකිරීම සමාගම විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවද මේ වෙන විට දැනුවත් කර තිබෙනවා. ඊයේ අවස්ථාවේ මේ අම්බ දොරමාටතර මේ මේකට බුක් කී විතරයි මේ දැක්කේ. ඊපස් ඔපරේටර් වටින් හාරවුවා. වටින් ආරලා ඉවරලා මේ වටින් ආරලා ඉවරලා මේ දත්ත එක තවන්නේකට කතා කරලා ඒක
කොළඹ අනගාරික ධර්මපාල මාවතේ පිහිටි පෞද්ගලික බැංකුවකින් අද උදෑසන රුපියල් ලක්ෂ 55ක මුදලක් කොල්ලකා තිබෙනවා. ගිනි අවියක්ද සහිතව යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම කොල්ලකෑම සිදු කර පලා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අද උදෑසන 4ට පමණ මෙම කොල්ලය සිදුව තිබෙනවා. කොළඹ අනගාරික ධර්මපාල මාවතේ පිහිටි අදාළ පෞද්ගලික බැංකුවේ මෙම මුදල් කොල්ලය සිදුවන අවස්ථාවේ බැංකුවෙහි සේවකයන් 11 දෙනෙකු සිට ඇති අතර පැහැර ගනු ලැබූ මුදල් දවසේ ගනුදෙනු කිරීම සඳහා ගෙනවෙත් තිබූ මුදල් බව වාර්තා වනවා. අදාළ අවස්ථාවේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුද සිට ඇති අතර ගිනි අවියක්ද සහිතව යතුරු පැදියකින් පැමිණි පුද්ගලයා ඉන් එක් අයෙකුට පහර දී ඇති බවයි පොලිසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සඳහා කොම්පඤ්ඤ වීදි පොලිස් ස්ථානයෙන් නිලධාරී කණ්ඩායම් දෙකක් මේවන විට යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා. දිස්ත්‍රික් කිහිපයකට පනවා ඇති නායම් අනතුරු වැංගවීම් තවදුරටත් ක්‍රියාත්මක වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. බදුල්ල, කෑගල්ල, කලුතර, රත්නපුර, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට නායම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා සඳහන් කළේ. අතුරුගිරිය කපුරුගොඩ පනාගොඩ ප්‍රදේශයේදී කපා කොටා ඝාතනය කර තිබූ 16 හැවිරිදී කවිඳු දේවින්දගේ දේහය ඒ රාත්‍රියේ ඔහුගේ නිවසට රැගෙන ආවා. देह संबंधी नवसन कटेतु हेट सिदुकिरीमट नियमित तिबेनवा අතුරුගිරිය පොලිස් වසමේ පනාගොඩ ශ්‍රී පරාක්‍රම විද්‍යාලයේ පහ ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ කවිතු දේවින්දගේ දේහය ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු පනාගොඩ පොදු සුසාන භූමියේදී හෙට සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඔහු වැඩිමහල් සහෝදරයෙකුගෙන් සහ වැඩිමහල් සහෝදරියකගෙන් යුත් පවුලක තුන්වැන්නායි. පසුගිය 25 වනදා පාසල් නොගොස් නිවසේ රැඳී සිට ඇති කවිතු දේවින්ද අතුරුදන් වූ අතර පසුව සොයා බැලීමේදී නිවස ආසන්නයේ තිබූ ගල්වල අසල පිහිටි පාළු නිවසක් තුළ ගෙල සහ අත්පා වෙන්වනසේ කපා කොටා ඝාතනය කර තිබී ඔහුගේ සිරුර හමු වුණා. එම ගල්වලේ වසර එකමාරක පමණ කාලයක් සේවය කළ පුද්ගලයෙකු මෙම ඝාතනයත් සමග අතුරුදන්ව සිට ඇති අතර ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස එම පුද්ගලයා හඳුනාගත් අතර බියගම ප්‍රදේශයේදී ඊයේ පෙරවරු වී ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා. එම සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. මේ අතර සැකකරුට දැඩි දඬුවම් දෙන්නයි ඉල්ලා ඊයේ පසුරුවේ ප්‍රදේශවාසීන් විසින් අතුරුගිරිය පොලිස් ස්ථානයේ අසල සහ පනාගොඩ නගරයේදී උද්ඝෝෂණවල නිරත වුණා. විරාමයෙන් අනතුරුව තවත් පුවත් බලාපොරොත්තු වන්න. Discover a secret of the most luxurious kind. A secret that pampers you with the freshest, juiciest extracts from nature and the finest French ingredients. World-class natural beauty care. Seri. It's a secret. අපරමතත් ආදරණ සමගින් දිස්ත්‍රික්ක කිහිපයකට පනවා ඇති නායම් අනතුරු ඇඟවීමේ තවදුරටත් ක්‍රියාත්මක වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. බදුල්ල, කෑගල්ල, කලුතර, රත්නපුර, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට නායම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා සඳහන් කළේ. වායුගෝලීය කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් ඉදිරි දින දෙක තුළ දිවයින පුරා වැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බවයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අද බස්නාහිර දකුණ සහ සබරගමු යන පළාත්වල විටින් විට වැසිකෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. දිවයිනේ සිසු ප්‍රදේශවලට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් වැසි සමග తాවකාලික තද සුළං ඇති වන බවත් කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙතර අපදා කල්මනාකරන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යපා මහතා සඳහන් කළේ නායෑම් වලින් විපතට පත්වන්නට සහන සැලසීමටත් හදිසි අවදානමට බුහුණ දීමට අවශ්‍ය පියවර ගැනීමටත් අදාළංශ වෙත උපදෙස් ලබා දුන් බවයි. කොත්පලේ වෙදමුල්ල ලිලිස්ලෑන්ඩ් වතුයායේ නායෑමට ලක් වූ සහ නායෑමේ අවදානමට ලක් වූ පවුල් 17ක් සඳහා මාස 3ක් ඇතුළත එම වතුයායේ සුදුසු භූමියක ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ නිර්දේශ මත නව නිවාස ඉදිකිරීමට පියවර ගන්නා බව අමාත්‍ය පළණි දිගම්බර මහතා පවසනවා.
නායගිය හත්දෙනෙක් මේ කියලා තිනවා මේ බලනකොට ස්කූලේ ඉන්නවා කට්ටිය මේ ජනතාවට වාම මගේ මතයන්ස ඒක තුමරම කියලා තිනේ වාම මේක ගෙවල් ටික අදන්න සල්ලි ටික වෙන් කරන්න කියලා ඒක නිසා එම්පරිය අදන්න ගෙවල් ටික අදලා ජනතාවට දීලා ලක්ෂ 12 ගාන මේ ජනතාවට ගෙවල් ටික අදන්න මම දීලා තිනවා ගෙවල් 17ක් නායමෙන් මියගේ සත් දෙනාගේ අවසන් කටයුතු අද පස්වරුවේම වතු යායේදී සිදු කිරීමට නියමිතයි ඔවුන්ගේ සිරුරු මේවන විට වතු යායේ එකම ස්ථානයක තැන්පත් කර ඇති අතර ඔවුන්ගේ දේහයන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා මේවන විටත් වතුකම් කරුවන් පැමිණෙමින් සිටිනවා සෙයා සදයුමි ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර පොලිස් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ උසස් පෙළ හදාරන සිසුවා සහ එක්දරු පියා සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන් ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා ගම්පහ ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදියෙක් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා අපවත් වී වදාළ ගම්පහ උඩුගම්පල දොඹවෙල ශ්‍රී සද්ධර්ම උප්ත පිරිවෙන් විහාරයේ ඇතුළු පංචමහා විහාරාධීස්වර රාජකීය පණ්ඩිත උඩුගම්පල පියනන්ද නායක ස්වාමින් වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ දොඹවෙල ශ්‍රී සද්ධර්ම උප්ත පිරිවෙන් විහාරයට පැමිණියා අනතුරුව හිටපු ජනාධිපතිවරයා විහාරස්ථානයේ සිසු ස්වාමින් වහන්සේ සමගද සුහද කතා බහක නිරත වුණා. මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා දැක්ව සිටියා. අනතුරුව මාධ්‍ය වෙත දහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රාජ් පොලිසිය කටයුතු කරපු ආකාරයෙන් DNA පරීක්ෂණයට ලක් වෙලා එයා ළමයා බේරුනේ නැත්නම් සමහර විට වැරදි නිවැරදි කරුවෙක් එල්ලුම්ගහට යන්න දුණා. ඉතින් ඒක මහ වැරදි වැඩක්. ඒකින්ද තමයි කන් නිවැරදිකාරී එල්ලුම්ගහට ගියෝ. ඒක අර කරන මහ විශාල අපරාධයක් කියලා සිතමු. ඉතින් ඒකින්ද මේවා ගැන පරිස්සම් වෙන්න ඕන අපි. ඒ වගේම මම හිතනවා මේවා පිළිබඳව මාධ්‍ය ප්‍රචාරය කිරීමේදී ඉතා පරිස්සමෙන් ප්‍රචාරය කරන්න ඕනේ නැත්නම් ඒක අසාධාරණයක් වෙනවා. ශ්‍රී ලංකාව තුල මරණ දඩුවම නැවත ක්‍රියාත්මක කරන්නයි කරන ඉල්ලීම විචාරාත්මක අදහසක් නොවන බව පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසනවා. මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළා. ලොකු සමාජ සංස්කෘතික දුරාචාරයකට ලක්ෂණින් තිබෙන රටක්. දැන් මේක මෙහෙම කියනකොට සමහර අය අදිස්සෙක එක ගොඩින් නැහැ කැමති වුණේ. නමුත් අර සේයා දැරියගේ समाज व्यापार වත්මන් ජනාධිපතිවරයා සමගෙක්ව ජාතික ආණ්ඩුව කරහා මෙරටේ ප්‍රශ්න විසඳන අවස්ථාව ලැබුණේ තමන් පරාජය කළ නිසා බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජේමනිද සොයිසා මහතා පවසනවා. ජනහමුවකට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා. මා ස්තුතිවන්ත වෙනවා මට මනාප දීපු අයට. ඊළඟට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මට මනාප දීපු නැති අයට. මට මනාප තමුන්නාන්සලා ඒ නොදීපු අය දුන්නා නම් මම මොනරාගල දිස්ත්‍රික් පාලනයේ තුමන්ටි
තමුන්නාන්සලගේ ඡන්දයෙන් යන්නේ. ඒතර මට පොණ්ඩාගල් දිස්ත්‍රික්කයට විතරයි වැඩ කරන්න පුළුවන්. මගේ ඉමන්තගත මුදලෙන් පාව. නමුත් මට ඡන්දේ නොදීපු අය නිසා තමයි ජාතික ආගයක් එකතු වෙන්නේ. මට ජාතික ආගයක් එකතු කරේ ඡන්දේ දීපු අය නෙමේ කවුද නොදුන්නා. මේක ලේසි නෑ. අඩේ පක්ෂ නායකයෙක් ඒ වගේ තීරණයක් ගන්නෙ බොහොම අමාරු තීරණයක්. වස්තුදිවන්ත වෙන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට එතුමා මාව පාර්ලිමේන්තුවට ගත්ත මට ඇමතිකමක් දුන්නා. ඉතින් මං ඉදනවා තවුන්නාන්සලාගේ වාසනාව මගේ කරුණේ. මන්ට විවේක දුන්නා කියලා විවේකයෙන් ඉන්න කල්පනා කරනකොට ඒක නැති වුණා. දැන් එනවා හෙට අනිද්දා පළාත් පාලන ඡන්දෙ. මගේ ඡන්දෙ දෙකට ගැහුවා වගේ බෑ. පළාත් පාලන ඡන්දෙ අපිදාන නියෝජිතයා මෙහෙ දිනවන්න ඕන. හැබැයි අපිට ඡන්දෙ දුන්නේ නැත්තේ UNP-ට යයි කියලා. මහින්ද මහත්තයා කැලින් කරන්න කියලා ඡන්ද දීපු කට්ටිය ඉන්නවනේ. දැන් අහන්න කොයි කට්ටිය කියලා මොනවද කරේ ජාතික ආණ්ඩුවට මුක්කු ගහලා ඇමතිකම් ගත්තේ නැද්ද කියලා අහන්න. අපි නම් මුලින් කිව්වා. අපි මෙහෙම තමයි කරන්නේ. අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් එක්ක මේ සම්මුති වාදයක් ඇති කරලා ජාතික ආණ්ඩුවක් හදනවා. ජාතික ආණ්ඩුව තුලින් මේ රටේ ප්‍රශ්න විසඳනවා කියලා අපි කිව්වා. නීති දැඩි කිරීමෙන් පමණක් මෙරට අපරාධ සහ අපචාර ක්‍රියාවන් පාලනය කළ නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා. කරනාව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ සමාජය තුළ ස්වයං විනයක් සහිත සමාජයක් නිර්මාණය කිරීම සඳහා ආගමික ස්ථාන පෙරමුණ ගැනීම අත්‍යවශ්‍ය බවයි. ජනාධිපතිතුමා කෞකික අවසර කියනවා පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත්තොත් මරණ දඬුවම නැවත ගෙන්න එතුමා පැකිලන්නේ නැහැ කියලා. දැන් අපි කල්පනා කරනවා අපේ සමාජයේද මරණ දඬුවම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළ යුතු නැද්ද කියලා කතාවක් පටන් ගන්න සිද්ධුුනේ ඇයිද කියලා. අපේ රටේ දැන් යුද්ධ නැති වුණාට විනය ගරුභාවය නැහැ කියන එකයි මගේ විශ්වාසය. පුරවැසියන් තුළ පුද්ගලයා තුළ ස්වයං විනය කියන එක ඇදලා තිබුණා නම් අපේ රට මෙහෙම වෙන්නේ නැහැ කියන එකයි මගේ විශ්වාසය. ඒ නිසා දැනට බාලපචාර සහ කාමරයල රට පුරා ව්‍යාප්ත වෙලා තියෙන වෙලාවක ඒක පාලනය කිරීම සඳහා නීති තදකරණයක හොඳයි. හැබැයි ඒ නෙමෙයි විසඳුම කියන එකයි මගේ හැඟීම. ඒ නිසා තමයි මම විශ්වාස කරන්නේ අද අපේ සමාජයේ වෙලා තියෙන පරිවර්තනය අපි තේරුම් ගන්න ඕනේ. අපි කැමති වුණත් අකමැති වුණත් තාක්ෂණයේ දියුණුව වෙලා අපේ ජීවිත ඇතුළට ඒ වායේ ප්‍රතිඵල ලැබිලා අපේ ජීවිත වෙනස් වෙලා තියෙනවා. මේ සියල්ල එකම තියෙන දීර්ඝකාලීන විසඳුම තමයි සමාජය තුළ තරුණයන් තුළ දරුවන් තුළ ස්වයං විනය සහිත සමාජයක් නිර්මාණය කිරීම. ස්වයං විනය හදන්න පුළුවන් පන්සලකින් හරි පල්ලියකින් හරි කෝවිලකින් හරි ආගමික අධ්‍යාපනය හරහා පමණයි. ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් ලෙසක් සිදු වූ බිනර පුර පසළොස්වක පොහෝ දිනය අදයි. එසල මාසයේ සිට වප් මාසයේ දක්වා කාලය වස් සමයට අයත් වන අතර වස් සමයේ අතරමැදි පොහොය නැතහොත් මධ්‍ය කාලය බිනර පොහොයයි. භික්ෂුණී ශාසනය ආරම්භ වීම බිනර පොහෝ දිනේ සිදු වූ ඓතිහාසික සිදුවීමක් ලෙස ශාසන ඉතිහාසයේ දැක්වෙනවා. මහා ප්‍රජාපති ගෞතමිය පැවිදි දිවියට පිවිසියේ අද වැනි බිනර පුන් පොහෝ දිනකයි. අෂ්ටගරු ධර්ම බුදුන්ගෙන් විමසා දැනගත් ආනන්ද හිමි එය මහා ප්‍රජාපති ගෞතමියට විස්තර කරදී ජීවිතාන්තය දක්වා එම ගරු ධර්ම අට කඩ නොකොට ආරක්ෂා කරන බවට පොරොන්දු ලබා ගැනීමෙන් අනතුරුව කාන්තාවන්ට පැවිදි වීමේ අවස්ථාව හිමි වූ බව ශාසන ඉතිහාසයේ දැක්වෙනවා. ඒ අනුව කාන්තාවන්ද බුද්ධ ශාසනයේ පැවිදි උපසම්පදාව ලබා ගැනීම සිදු වුණා. භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර පොහොය වෙනුවෙන් අද බෞද්ධයින් දෙවන පුරා විහාරස්ථානවල ආමිස සහ ප්‍රතිපත්ති පූජාවල නිරත වුණු ආකාරය දක්නට හැකි වුණා. තවත් පුවත් කිහිපයක් සමගින් දැන් සිව්දෙස විශේෂාංගය. සෙයා දැරියගේ ඝාතනයේ සැකකරුට නිසි දඩුවම් ලබා දෙන ලෙස බලකරමින් පැවති තවත් උද්ඝෝෂණයක් ඊයේ පස්වරුවේ වවුනතිව් ප්‍රදේශයේදී පැවැත්ුණා. මාරවිල කුරුසපල්ලිය ජාතික සිද්ධස්ථානයේ ආසන්නයේ සුවිසල් නිවසක පවත්වාගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාරයක් පැටලීමට මාරවිල පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට හැකි වුණා. නිවස තුල ගෑස් ලිප් භාවිත කරමින් මෙම කසිප්පු ජාවාරම පවත්වාගෙන ගොස් ඇති අතර ඉර සම්බන්ධ බව කියන හිටපු නාවික හමුදා සෙබරකුද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අඟුරන් කතා ඉතිහාසික ඇසළ පෙරහැරේ සිවුරුනේ රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළා. අප වාර්තාකරු සඳහන් කළේ ඊයේ පෙරහැර නැරඹීමට ලක්ෂ 2කට අධික බැතිමතුන් පිරිසක් සහභාගී වී සිටි බවයි. ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රී 11ට වීදි සංචාරය කිරීම නිවිදයි. ලෝක සංචාරක දිනේ නිමිත්තෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල සංවිධානය කරන වැඩසටහන් මාලාව අනුව අද උදෑසන සීගිරි පර්වතයේ මත සිට හිරු උදාව දැක බලා ගැනීමට දෙස් විදෙස් සංචාරකයන්ට අවස්ථාව උදා වුණා. ප්‍රථමයෙන්ම පැමිණි සංචාරකයන් 5 දෙනාට නොමිලේ හිරු උදාව දැක බලා ගැනීමට අවස්ථාව උදා වූ අතර හෙටත් මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. නුපලත් සාහිත්‍ය කලා මංගල්‍යය ඊයේ තෙවන දිනටත් කොග්ගල මාටින් වික්‍රමසිංහ ජන කලා කේන්ද්‍රයේදී පැවැත්ුණා. එද සමගාමීව ඊයේ දිනේදී ප්‍රවීණ සංගීතවේදී සමන් ලේනින් මහතාගේ මෙහෙවීම යටතේ ගී රස වින්දන වැඩසටහනක්ද පැවැත්ුණා. අවධානයේ විදේශ පුවත් වෙතට ලෝක ප්‍රකට Google සමාගම අද සිය 17 වන උපන් දිනය සමරනු ලැබුවා. මේවන විට ලොව ප්‍රමුඛ පෙළේ සමාගමක් ලෙස ප්‍රචලිත Google සමාගම එවක ස්ටෑන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටි ලැරි ජේජ් සහ සර්චි බ්‍රින්ගේ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස ආරම්භ කරනු ලැබුවා. ඒ 1998 වසරේ සැප්තැම්බර් 4 වනදායි. ලැරි සහ සර්ජි මෙලෙස මෙම සමාගම ආරම්භ කළේ ඔවුන්ගේ මිත්‍රයෙකුගේ නිවසේ ගරාජයකදී බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් වසර 17ක කාලයක් තුළ අන්තර්ජාල සේවා සැපයුම් සමාගමක් ලෙස පමණක් නොව වෙළඳ ප්‍රචාරණ මෘදුකාංග සහ තාක්ෂණ සමාගමක් ලෙස ස්ථාවරත්වයේ තහවුරු කර ගැනීමට මෙම සුවිශේෂී සමාගමට හැකි වුණා. Forbes, Fortune ඇතුළු සංගරා සහ සමාගම් මගින් සිදු කළ සමීක්ෂණ වාර්තාවලට අනුව ලොව හොඳම රැකියා ස්ථානයේ ලෙස ඉකුත් වසර 6ක කාලයක් පුරා තේරීපත් වීමටද Google සමාගම සමත් වී තිබීම විශේෂත්වයක්. ඉකුත් වසර කිහිපය තුළම සමාගම සිය උපන් දිනයේ සැමරුවේ වසරේ විවිධ දිනවලදී මේ ආකාරයට මතභේදාත්මක ලෙස සිය උපන් දිනයේ සැමරූ Google වෙරුවෙන් 2013 වසරේදී එහි විධායකයේ විසින් නිශ්චිත උපන් දිනයේ ලෙස සැප්තැම්බර් 27 වනදා තෝරා ගනු ලැබුවා. 17 වන උපන් දිනයේ නිමිත්තෙන් සිය අන්තර්ජාල මුහුණත සඳහා එම සමාගම විශේෂ ඩූඩල් රූපයක්ද නිර්මාණය කර ඇති ආකාරය එහි සෙවුම් යන්ත්‍රයට පිවිසෙන ඕනෑම කෙනෙකුට දැකගත හැකි. දැඩි මතභේදයකට තුරුදෙන සිසුන් 43 දෙනෙකු අතුරුදන් වීමේ සිද්ධියට වසරක් සපිරීම නිමිත්තෙන් මෙක්සිකෝවේදී විශේෂ පෙළපාලියක් පැවැත්ුණා. ඒ දැඩි ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ඉසළු ආකාරය දැකගත හැකි වුණා. මෙක්සිකෝ ජාතික සිසුන් 43 දෙනෙකු අතුරුදන් වීමේ සිද්ධියට වසරක් සපිරීම නිමිත්තෙන් මෙක්සිකෝ නගරයේදී පැවැත්වුණු මෙම පෙළපාලිය සඳහා දහස් ගණනක් ජනයා රැස්ව සිටියා. අදාළ පෙළපාලිය සංවිධානය කර තිබුණේ අතුරුදන් වූවන්ගේ දෙමාපියන් විසින්. එම සිසුන්ගේ මව්පියන් විසින් සිය ආදරණීයන්ගේ ඡායාරූපද රැගෙන ඔවුන්ට යුක්තිය සහ සාධාරණත්වය ඉටු කර දෙන මෙන් ඉල්ලා සිටි ආකාරය මෙහිදී දැකගත හැකි වුණා. අදාළ සිසුන්ගේ දෙමාපියන් මෙක්සිකෝ රජයෙන් ඉල්ලා සිටියේ සිද්ධියට සම්බන්ධ විමර්ශනයේ ජාත්‍යන්තර පරීක්ෂකවරුන් යටතේ ක්‍රියාත්මක වන විශේෂ කණ්ඩායමකට පවරන ලෙසයි. මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ ස්වාධීන විමර්ශන කණ්ඩායම් පැවසුවේ මෙම සිසුන් නොදැනුවත්ව මරකල්ලියක් විසින් නීති විරෝධී ලෙස මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බස් රථයක් පැහැරගත් බවයි. එහෙත් රට රජය ඔවුන් ආරක්ෂා කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවත් මෙම විමර්ශනයේදී පෙන්වා දී තිබෙනවා. ඉකුත් වසරේ සැප්තැම්බර් 26 වනදා ඉගුආලා නම් නගරයේදී එම සිසුන් 43 දෙනා අතුරුදන් වුණා. ඒ මෙක්සිකෝ අගනුවර බලා විශේෂ පෙළපාලියක් පැවැත්වීමට යන අතරතුරදී එරට රජයේ පැවසුවේ මෙම සිසුන් පිරිස අදාළ නගරයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන්ව මැර කල්ලියක් වෙත බහර දීමට එම පොලිස් නිලධාරීන් ක්‍රියා කර ඇති බවයි. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් වන අදාළ තොරතුරු පිළිගැනීමට එම සිසුන්ගේ දෙමාපියන් මෙතෙක් කැමැත්ත පළ කර නැහැ. මේ හේතුවෙන් අන්තර් ඇමරිකානු කොමිසම මගින් පත් කරනු ලැබූ ජාත්‍යන්තර විශේෂඥයින් පිරිසක්ද මෙක්සිකෝ රජයේ විමර්ශන වාර්තාව පරීක්ෂණයට ලක් කළා. එම කොමිසම පසුව ප්‍රකාශ කළේ අදාළ වාර්තාවේ ගැටලු රැසක් ඇති බව අනාවරණය කරගත් බවයි.
එම ක්‍රීඩා පුවතත් සමගින් අද දින මධ්‍යහන පුවත් විකාශය නිමවට පත් වෙනවා දවසේ උණුසුම් පුවත් එසනින් දැන ගැනීමට ඔබ කල යුත්තේ ඔබගේ ජංගම දුරකථනය භාවිත කර තිරේ දිස්වන ආකාරයෙන් අද දින SMS එලට සේවාව සක්‍රිය කර ගැනීම රැඳී සිටින්න අද දින සමගින්